දැන් මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඉතාම මුරණ්ඩු ඒ වගේම රටේ ව්‍යවස්ථාවත් සත පහකට ගණන් ගන්නේ නැතුව මේ රටේ ව්‍යවස්ථාවේ තියෙනවා ඕනම පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනකොට ඒ පාර්ලිමේන්තුවට ඒ පනත ගෙනීමට පෙර පාර්ලිමේන්තුවේ පෙරගෙනීමට පෙර සති දෙකක කාලයක් ලැබෙනවා මෙරට පුරවැසියන්ට ඒ පාර්ලිමේන්තුවේ ඒ පනත පිළිබඳව ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ පනත මෙරටේ ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියන කාරණය පිළිබඳ විමසීමක් කරන්න ඒ ඒ ඒ ඒ ඒ විධික්‍රමයේ ඒ ව්‍යවස්ථාවේ තියෙන ඒ වගන්ති අනුගමනය කරමින් අර ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේක ඒක බිල් එකක් නෙවෙයි ඒක ඇක්ට් එකක් දැන් ඒ බිල් එකක් නෙවෙයි තවදුරටත් ඒ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක සම්බන්ධයෙන් මේ රටේ පක්ෂ විපක්ෂ ගණනාවක් මේ කණ්ඩායම් 40 ගන්න ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ව්‍යවස්ථාවට පටහැනි කියලා උසාවි ගියා. උසාවියෙන් මං හිතන්නේ සංශෝධන 30 ගාණක් නියම කරා. මම නිවැරදි නම් සංශෝධන 30 ගාණක් නියම කරා. ඒ සංශෝධන ඒ විදිහට කරන්නේ නැතුව ඒ පන සම්බන්ධ කරගන්න බෑ ඒක ව්‍යවස්ථාවට පටහැනි කියලා. මොකද ආණ්ඩුව කළේ? ඒ සමහර සංශෝධන ඒ පනත ගිය මාසයේ පාර්ලිමේන්තුව සම්මත කර ගැනීමේදී ඇතුල් කරේ නැහැ. විරුද්ධ පක්ෂයේ විශාල අඝෝෂණයක් කරා අරගලයක් කරා ඒ වෙලාවේ. පාර්ලිමේන්තුව ඇතුලේ කතානායකතුමාට කිව්වා මේක මෙහෙම කරන්න එපා. එදා විපක්ෂයේ කිව්ව දේ දැන් ඊ අධිකරණ ඇමතිතුමා කියනවා. ඔව්. නීතිපතිතුමා අපිට හදලා දුන්න සමහර සංශෝධන ඒ වෙලාවේ ඉදිරිපත් කරේ නැහැ තමයි. දැන් අපි ඒක ඉස්සරහට සංශෝධන ඉදිරිපත් කරනවා කියලා. හැබැයි ඉස්තරහට සංශෝධන ඉදිරිපත් කරනවා කියන කාරණේ නෙමෙයි මෙතන අධිකරණය බලාපොරොත්තු වෙන්නේ. මෙරටේ ව්‍යවස්ථාවට පටහැනිව තමයි ඒ එදා ඔන්ලයින් සේෆ්ටි බිල් එක අනුමත කරගත්තේ. මොකද ඒ සංශෝධනයකට ඇතුළත් කරන්නේ නැතිව ඒ පනත සම්මත කරගෙන වැරදි. ඒක අධිකරණ අපහාස කිරීමක්. එදා කතානායකතුමාට මේක අපි කිව්වා පුටුවේ ඉඳගෙන කිව්වා පුටුවෙන් බැහැලා කිව්වා බැරිම දැන මම මහින්ද යාපා අභයෝධන මන්ත්‍රීතුමනි කියලා ආමන්ත්‍රණය කරලා කිව්වා ඔහු ඇහුවේ නැහැ. ඊට පසුව ඒ පිළිබඳ විපක්ෂ නායකතුමා ඊට පසුව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන කතානායකතුමා කිව්වේ මට කරන්න දෙයක් නැහැ. මට කියන්න එපා. කතානායකතුමාට කියන්නේ නැතුව හක්මන රබර් කඩේ මුදලාලිට කියන්නද? කතානායකතුමා කතානායකපුඩි වාඩි වෙන්නේ හක්මන රබර් කඩේ මුදලාලිට ඉඳ නෙවෙයි. මෙලටේ ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාවෙන්ම අවසර අරගෙන හදලා තියෙන ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න. ඒ නිසා හක්මන රබර් කඩේ මුදලාලි වැඩ කරන විදියට වැඩ කරන්න බෑ එතුමට තවදුරට. බරපතල කාරණා.